චීෆ් මන් නෝමන් අපේ නෝමන් පලිවටන මාත්‍ය එක්ක සුන්දර ඉරිදාව ගත කරන්න යන්නේ. දැන් එතුමන්ගේ ජීවිත අත්දැකීම් පිළිබඳව අපි සති ගණනාවක් පුරා මාස ගණනාවක් පුරා දැන් ඔබට සමීප කරනවා. අදත් ඉතින් ඒ වගේ අත්දැකීම් ගැන කතා කරන්න ඉන්නවා ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී අපේ නෝමන් පලිවටන අපේ සහෘද මාධ්‍යවේදී එතුමන්. මම මෙතන ඉඳගන්න. දැන් මේ අපි දන්නවනේ ලංකාව තුළ අවුරුදු 30ක් රුරිරු ත්‍රස්තවාදයේ තිබ්බා. මේ ත්‍රස්තවාදයේ මුල් අවදියේ ඉඳන්ම ඔබතුමා වාර්තා කරන්නේ ඒ පුවත්පත්වලට ලබා දුන්න අදාළ ප්‍රවෘත්තීන්. මතකද යාපනයේ පොලිස් පරීක්ෂකවරයෙක් ඝාතනය කරනවා රාත්‍රී කාලයේදී ආප්ප කකා ඉද්දි. ඒ ඝාතනයේ සිද්ධිය ඔබතුමා වාර්තා කරනවා නේද එදා රාත්‍රියේ? ඔව් ඇත්ත වශයෙන්ම කොටි සංවිධානය සාමාන්‍ය සුළු වශයෙන් පටන් ගත්තා. ඔව් ආරම්භය පටන් ගත්ත කාලේ මම ටිකක් අවදින් හිටියේ මේ පිළිබඳව හුඟක් අවදින් හිටියේ උතුරේ වෙන දේවල් ගැන. එදා එක කාලේ ප්‍රවෘත්ති දිගටම කරලා බල්ලා ඔක්කොම කරලා මාසෙින්ද මං හැන්දෑව පාමාට 6:30 එළියට ගියා චිත්‍රපටේ බලන්න ඕනේ කියලා. එක කාලෙක බාවෙන් නිදහස් වෙන්න. ක්‍රවුන් හෝල් එකට ගියා බලන්න. ක්‍රවුන් කියලා හෝල් එකක් තියෙනවා මරදානේ පැත්තේ. ඒ හෝල් එකේ ෆිල්ම් එක බල ඉන්නද්දි මට සද්දයක් ඇහුණා ගිනිනම හමුදාවේ නලා සද්දේ. මොකද වාර්තාකරුවෙක් නිතරම අවදියෙන් ඉන්න ඕනේ. හැම මොහොතෙම කල්පනාකාරීව ඉන්න ඕනේ. අවදියෙන් කියන්නේ මේ නිදා ගන්න තු ඉන්නවා කියන එක නෙමෙයි. කල්පනා හැම මොහොතෙම සීරුවෙන් ඉන්න ඕනේ. මොකද්ද වෙන්නේ කියලා. මම ෆිල්ම් එක බලද්දී මට හැඟුණා ගිනිනිමින හමුදාවේ නලා රද්ද දිගටම හැනවා පස්සේ මං හිමින් චිත්‍රපට බෙල්ල පැත්තක දාලා එළියට ගියා. එළියට ගිහිල්ලා ඇහුවා මැනේජර්ගෙන් මොකද්ද මේ හුටපටේ දිගටම නලා සද්ද ගහගෙන අනේ දන්නේ නැහැ යත් කිව්වා මේ උගාක් යනවා ගිනිනිමින හමුදාව වෑන් දන්නේ නැහැ කියලා. මං කිව්වා මට එහෙනම් කෝල් දෙයක් ගන්න පුළුවන්ද කියලා. ආ ගමන කමන්න නැහැ ගන්න කිව්වා. මොකද යාට මං ගැන හැඳින්වීම දුර්දස්සල මං අහවලා කියලා. එතකොට එයා ආදරෙන් සාදරෙන් පිළිගත්තා. හොඳට බදා ගන්න කෝල් කිව්වා. මං ගෙලින්ම ගත්තේ ගිනිනිමින හමුදාට කෝල් එක. නම්බරේ මට කටපාඩම්නේ කාටත් නම්බරේ කටවඩා. ගින්න හමුදාට කෝල් කරනකොට එයාලා කිව්වා ලක්ෂ්මී පිටිකම්මලේ ගින්නක් කියලා. මං ඊට පස්සේ විතර හැවුවා විතාල ගින්නක් කිව්වා. ඒක නිවන්න බෑ උඟාක් අපේ පයන්ජින් යව්වා කියලා තින්ද. මං ඒ සැලකින්ම තව කෝල් එකක් ගත්තා ලේ කෞතියට. අරන කෝල් කරලා කිව්වා එදා රෑ විමල් වීරසේකද මම හිටියේ විමල් වීරසේක මහත්තයා හිටියේ රෑ ඩියුටි. මං කිව්වා විමල් මහත්මයා ලක්ෂ්මී පිටිකම්මලේ ලොකු ගින්නක් පුළුවන් නම් ඒක බාන්සි කරන් ලියන්න කිව්වා. මං එහෙම කියලා මං මොකද හේතුව මට දැන් එහෙම මගේ අදහස ගෙදර යන්න. මං ඒ චිත්‍රපටේ බැලුවා. බලලා කිලිම ඊට පස්සේ ගෙදර ගියා. ගෙදර ගිහිල්ලා මං ආයෙත් ඇහුවා මේ කෝල් කරලා තැපරන්තුවක් තිබුණා දළුගම තැපරන්තුවට ගිහිල්ලා කෝල් කරලා ඇහුවා මේ ලේක් කවුසර් කෝල් කරලා ඇහුවා මම යන්නද ලක්ෂ්මී පිටිකම්ල ඔව් නෝමන් ඔයාලනේ ගත්තේ කතාව ඔයා ලොකු සේවයක් කළේ මං ඔයාගේ නමත් දැම්මා එකට කියලා මට කිව්වා. මං එයාගේ නමත් දැම්මා මේ ඒකින්ද ඔයා කිලිම ලක්ෂ්මී පිටිකම්ලට ගිහිල්ලා එන්න කිව්වා. බහුතත් මේ කතාව follow up එකක් තියෙද්දි බෑ මොකද වෙන්නේ කියලා. ඊට පස්සේ ගොඩක් කතා මං හොයාගත්තා. ඔයාලා දුන්නා ලක්ෂ්මී පිටිකම්ල ගින්න ගැන වාර්තා කළේ එහෙමයි උනන්දුවෙන් හිටපු හින්දා. ඒ වගේම යාපනයේ වාර්තාකරුවන් සමහරට අපිට හිටියා මරේදාස් කියලා වාර්තාකරුවෙක්. එයා නිතර මාත් එක්ක සම්බන්ධකම් තියෙනවා. සාමාන්‍ය එයා මට කතා කරනවා. මං එයාගේ කතාව එකපාර ගන්නෑ. මං ඉදත් කලින් කිව්ව කතාව එයා මට යාපනයේ සිද්ධි කියනවා. IP කෙනෙක් මෙහෙම වෙලා මලා බැලුවා ආපේ කණ්ඩ කියලා ආවේ. ඒකයි මහත්මේ මම දන්නේ ඉතුරු ටික හොයලා ගන්න කියලා. ඒතකොට DIG සුන්දරලිංගම් කියලා මහත්මේ හිටියා කොළඹ. මං එයාගෙන් වැඩි විස්තර අහගත්තා. එතුමා කිව්වා මෙහෙමයි උනේ මෙහෙමගේ හුඟක් විස්තර කිව්වා. ඊට පස්සේ යාපනයේ වාර්තාකරුගේ නම ඉස්සරහට දාලා මගේ නම දෙවිනියට දාලා ඒ කතාව මං ගානට ගොනු කරලා පත්තේ දැම්මා. ඒතකොට ඒ වාර්තාකරු ලොකු සතුටක් ලැබුණානේ. ඔන්න ඔහොමයි කතාව. ඒ කියන්නේ වාර්තාකරණයේ තුල කුහක වෙලා බෑ. හරි මිත්‍රශීලීව සහ සුහදව තමයි කටයුතු කරන්න ඕනේ. මේ මිත්‍රශීලීත්වය මේ සතියෙන් නිමා වෙන්නේ නැහැ. ලබන සතියෙත් බලන්න. හලෝ චීෆ් මම නෝමන්. කනේද හැමදේම කරන්න ඕනේ මිත්‍රශීලීව. ඒකයි තමයි මේ කවදාවත් පුවත්පත් මාධ්‍යකරණයේ තුලදී මේ කිසිවෙක්ට හිස නොනමපු චරිතයක් මේ තමන්ගේ අභිමානය තමන්ගේ ගෞරවය ඒ විදිහටම තියාගෙන ඒ නිසාම දෝ මන් දා හෙලෝ චීෆ් මන් නෝමන් කියන නම මේ විදිහට පටබඳුනේ. ඒ කියන්නේ දැන් මේ නෝමන් මහත්තයාට කතා කරන ඕනම කෙනෙක්ට මුලින්ම කියන හෙලෝ චීෆ් මම නෝමන්
ඒක යනම් භාවිත කරන්න ගොඩක් දෙනෙක් අභිමානයට තියෙන අපි ස්තුතිවන්ත වෙනවා. අපිත් එක්ක ඒ පත්තරේ ගත කරපු කාලයේදී ලබාගත්තු අත්දැකීම් මේ විදිහට බෙදා හදා ගන්න එක ගැන ඒ අතරේ අපි ළඟට සූදානම් වෙන්නේ අපේ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහන් සමරනායක මහත්මයාට බොහොම ගෞරවයෙන් ආරාධනා කරන්න. ගිය සතියේ පොය නිසා අපිට එතුමව දකින්න පුළුවන් කමක් ලැබුණේ නැහැ. දැන් සති දෙකක තොරතුරු එකතු වෙලා තියෙනවා කතා බහ කරන්න. ගුඩ් මෝර්නින් ඔබතුමාට. මේක සතියග අරුණ පුවත්පතෙන් මං මුල්පිටුවේ වාර්තා කරන ප්‍රවෘත්තියක් තියෙන්නේ. මේ චමින්ද සේනාරන්ද තමයි වාර්තාව ගෙනෙන්නේ. අධ්‍යක්ෂ මණ්ඩල නැතුව වැඩකොට උඩ, ඒ කියන්නේ අධ්‍යක්ෂ මණ්ඩල නැතුව වැඩකොට උඩ කියලා තමයි කියන්නේ. ඇතැම් රජයේ සංස්ථාවල සභාපතිවරුන් පත් කර ඇතත් අධ්‍යක්ෂක මණ්ඩලය පත් කර නොමැති නිසා එම ආයතන බොහොමයක් මාසක වැඩි කාලයක සිට අකර්මණ්‍ය වෙලා කියලා තමයි මෙන්න මේ වාර්තාව ගෙනෙන්නේ. අපිට වාර්තාව බලන්න පුළුවන්. දැන් මේ ජීවිතේ අපි ගොඩක් දේවල් පටල ගන්නවානේ කියද්දි, ගොඩාක් දේවල් එක දිගට කියද්දි පටල ගන්නවා. දැන් අපි බලන් ඉන්න සමහරක් ප්‍රේක්ෂකයෝ මේ වෙනකොට පටලගෙන ඉන්නේ එක දෙයක්. දැන් සමහරක් ලාට තිරේ රන්කාසි වැටෙන බාර ගන්න අපිට කෝල් කරලා කියනවා. ඔව්. ඒක පටලගෙන ඉන්නේ. ඔක අපි මේ ලිහාගෙන වැඩේ කරමු. ඔබට පුළුවන් තිරේ රන්කාසි වැටෙන බාර ගන්න පැය භාගයක් වගේ සුළු කාලයක් ඇතුලේ වැටෙන වාර ගන්න ඔබට සටහන් කරලා එවන්න පුළුවන්. ඒ වන්න ඕනේ SMS එකකින්. කෙටි පණිවිඩයකින් තමයි ඔබ එවන්න ඕනේ. කෝල් කරලා නෙමෙයි ඒක කියන්න ඕනේ. ඒ වන්න ඕනේ STV ස්තනක් තියලා අර අදාළ පැය භාගය සටහන් කරලා ඊට පස්සේ වැටෙන වාර ගණන සටහන් කරලා 67.97ට තමයි ඔබ SMS එකක් එවන්න ඕනේ. මතක තියාගන්න, කෝල් කරලා නෙමෙයි කියන්න ඕනේ, SMS එකක් එවන්න ඕනේ. කෝල් කරලා කියන්න ඕන දෙයක් තියෙනවා. ඒක මතක් කරගන්න. ඊළඟට මොකද වෙන්නේ කියන එක අපි එකක් බලමු. ඔන්න උතනින් පස්සේ මොකද වෙන්නේ? හොඳයි, කියන්න අපිට 0115 299 299 මොහන්සර් සමනේ හිතෙන් ඉතින් පස්සේ මොකක් වෙයිද? මම ඒක හොඳින් බලගෙන අවධානයෙන් බලන් හිටියේ නෑ. මොහන්සර් දැන් මේ ඔළුවේ තියාගෙන ඉන්නේ අපි ඊළඟට කතා කරන මාතෘකා ටික. මොකද මේ මේ බරසාර මේ මාතෘකාව, මේ මාතෘකා සහ මේ සාකච්ඡාව වැදගත් වෙන බොහෝ පාර්ශ්වයන් ඉන්නවා. ගුඩ් මෝර්නින් ශ්‍රී ලංකාව බලාගෙන ඉන්න අපි මෙතනින් කතා පටන් ගත්තොත් හොඳයි කියලා හිතුණා මට මොහන් සමරනායක මහත්මයා. දැන් ජනවාරි මාසය ලෝකයේ බොහෝ රටවල රාජ්‍යනායකයන්ගේ පදවි ප්‍රාප්තිය සමරන මාසයක් බවට පත් වෙලාද මන්දා. දැන් මේ ඉතාම මෑතකදී අපි අපේ රටේ ගරු ජනාධිපතිතුමාගේ පදවි ප්‍රාප්තියේ සිව්වන වසර සැමරුවා. ඒ වගේම අපි ඇමරිකාව පැත්තටත් ගියොත් හොඳයි කියලා මට හිතුණා. ඇමරිකාවෙත් මේ වගේම සැමරුම පහුගියද සිද්ධ වුණා. හරි. ඩොනල්ඩ් ජෝන් ට්‍රම්ප්. ඔව්. අමරිකාවේ 45 ජනාධිපති පදවියට පත් වී අපි හමු නිලන්ති ඔබ අපි හමු නොවුණු පසුගිය සුන්දර ඉරිදා 20 පොය දවසට වසර දෙකක් සම්පූර්ණ වුණා. ඉතින් අපි අද මුලින්ම කතා කරන්නේ ඔහුගේ වසර දෙකේ කාර්යභාරය, එය ලෝකයට ඇති කළ බලපෑම, අමරිකාවට ඇති කළ බලපෑම ගැන. නමුත් කෙටියෙන් කෙනෙකුට ප්‍රශ්නයක් මතුවෙන්න පුළුවන්, අපේ ජනාධිපතිතුමාගේ පදවි ප්‍රාප්තිය ඉන්දියාවේ හෝ අමරිකාවේ රූපවාහිනී සේවාවල කතා කළේ නැහැනේ. ඔව්. ඇයි අපි ඩොනල්ඩ් ට්‍රම්ප් පත්වීම ගැන කතා කරන්නේ? ඒකට හේතු ගණනාවක් තියෙනවා. එකක්, නූතන ලෝකයේ දේශපාලන, ආර්ථික, මිලිටරි, සංස්කෘතික නිර්ණායක අතරින් වැඩි ගණනකදී එක්කෝ ප්‍රමුඛ ස්ථානය, එහෙම නැත්නම් ඉහළම ස්ථානයක සිටින රට තමයි අමරිකා එක්සත් ජනපදය. එක්සත් ජනපදයේ ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග විවේචනය කරන තැනැත්තාට පවා මේ සත්‍යය බැහැර කරන්න බෑ. ඒ සුවිශාල රාජ්‍ය, ලෝකයේ විශාලත්වය අතින් 3 විශාලතම රට, තවමත් අංක 1 ආර්ථිකය, ලෝකයේ ප්‍රධානතම ආර්ථිකය, අංක 1 මිලිටරි බලය. බොහෝ විචාරකින්ගේ අදහස, මනුෂ්‍ය ඉතිහාසයේ නැවත වරක් මෙවැනි මිලිටරි යාන්ත්‍රණයක් බිහිවෙන එකක් නැහැ කියලා. ඒ තරම් සමහර විචාරකයෝ නිලන්ති ඇමරිකාවේ යුද යාන්ත්‍රණය ගැන හඳුන්වනකොට ඉංග්‍රීසියෙන් කියන එකත් විශේෂණයක් තියෙනවා, ඕෆුල් මිලිටරි මැෂින්, බියකරු මිලිටරි යාන්ත්‍රණය. එක්සත් ජනපදය කියන රාජ්‍යය බිහිවෙන්නේ උතුරු ඇමරිකාවේ.
එක්දාස් හාරසිය අනු දෙකේදී ක්‍රිස්ටෝප කොළම්බස් නමති ස්පාඤ්ඤ දේශාටකයා. මම දේශාටකයා කීවට ඇතැම් අය හොටු කියන්නේ මුහුදු කොල්ලකාරය කියලා. අමරිකාව අඳුනා ගැනීමෙන් පසුව යුරෝපීය ජාතිකයෝ උතුරු අමරිකාවට සහ දකුණු අමරිකාවට ගිහින් ඒ රටවල ජනාවාස ඇති කරනවා. විශේෂයෙන් එක්සත් ජනපදයේ ජනාවාස ඇති වෙනවා. එහෙම ඇති වුණු රාජ්‍යයේ කෙමෙන් ධනවත් සහ බලවත් රටක් බවට පත් වෙනවා. 1776 දී එක්සත් ජනපදයේ බ්‍රිතාන්‍ය ආධිපත්‍යයෙන් මිදලා වෙනම ස්වාධීන රාජ්‍යයක් වෙනවා. එතන සිට ඉතා බලසම්පන්න. දැන් මේ බලසම්පන්න බවත් එහි ලෝකයට කරන බලපෑම තේරුම් ගන්න මම ප්‍රකාශ කීපයක් විතරක් සඳහන් කරන්නම් වේලාව ප්‍රමාණවත් නැති නිසා. එක්සත් ජනපදයේ පළමුවෙනි ජනාධිපති ජෝර්ජ් වොෂින්ටන්, එයා තමන්ගේ රට හඳුන්වුවේ නිලන්ති ඉන්ෆන්ට් එම්පයර් කියලා. ලදරු අධිරාජ්‍යය. එදා ලදරු. ඊට පස්සේ තුන්වෙනි ජනාධිපති හරි උගත් කෙනෙක් තෝමස් ජෙෆර්සන්. ඔහු අමරිකාව හැඳින්වුවේ එම්පයර් ඔෆ් ලිබර්ටි, නිදහසේ අධිරාජ්‍යය. ඉන්පසුව දිගටම සියලු ජනාධිපතිවරු එහෙම තමයි කල්පනා කළේ. 1952 දී අමරිකාව ජනාධිපති පදවීට පත්වෙන ජෙනරාල්වරේ ඩ්වයිට් ඩී අයිසන්හවර්. අයිසන්හවර් තමන්ගේ පදවියේ වැඩ බාර ගන්න ගමන් ගනිමින් කියනවා, දෙවියන් වහන්සේ අමරිකාවට පවරලා තිබෙනවා ලෝකයේ පාලනය කිරීමේ අයිතිය. 2015 දී බරක් ඔබාමා, බොහොම ලිබරල් පුද්ගලයෙක් කියලා සලකන්නේ, බරක් ඔබාමා කියනවා නිශ්චිතම අමරිකාව තමයි ලෝකයේ ආර්ථිකී නීති ලියන්න ඕන. අමරිකාව ඒක කළේ නැත්තම් චීනය ඒක කරනවා. ඊළඟට අපි දැන් කතා කරන ජනාධිපතිට එමු. ඔහු ජනාධිපති ධූරයේ දෙවුරුන් දෙමින් කියනවා, දෙවුරුන් දීමට පස්සේ මට ඉඩ දෙන්න ඔහුගේ වචනවලින්ම කියන්න, Together we will determine the fate of America and the rest of the world for many, many, many years to come. අපි එකට එකතු වෙලා අමරිකාවෙත් සෙසු ලෝකයේ ඉරණම තීරණය කරනවා. කෙටි කාලයකට නෙමෙයි, for many, many years to come. ඉතින් අපි පුළුවන් ද අමරිකාව ගැන කතා නොකර ඉන්න. ඩොනල්ඩ් ජේ ට්‍රම්ප් බලයට පත් වුණේ 2016 නොවැම්බර් 8 වෙනිදා තිබුණු ජනාධිපති වරණයෙන්. බලයට පත්වන විට ඔහුගේ වයස අවුරුදු 70යි. ඔහු කෝටිපතියෙක් සහ ඔබේ ශිෂ්ටාචාරයට අයිති. ඔව්. රියැලිටි තරුවා. රිපබ්ලිකන් පක්ෂයෙන් ජයග්‍රහණය කරන්නේ. ඔහු සමග තරග වැදුනේ හිටපු ජනාධිපති බිල් ක්ලින්ටන්ගේ බිරිඳ හිලරි ක්ලින්ටන්. ඔහුගේ ජයග්‍රහණයත් පුදුමාකාරයි. ඇයි? නිලන්ති අමරිකාවේ ජනාධිපති තෝරන විට ජනතාව ඡන්දෙ දෙනවා. නමුත් ඒ ඡන්ද සංඛ්‍යාව 90 නොවේ ජනාධිපති තෝරන්නේ. ජනතාවගේ ලැබෙන ඡන්දයෙන් නිර්මාණය වෙනවා ඉලෙක්ටරල් කොලේජ් නමින් හඳුන්වන. මට අපිට මේකට සිංහල වචනයක් නැහැ තවම. තීරක සභාවනි ආයතන විශේෂය. ඒව තියෙනවා 538. අන්න ඒ ඉලෙක්ටරල් කොලේජස් වල ඡන්දය අනුව තමයි ජයග්‍රාහකයා තීරණය වෙන්නේ. ජනතාවගේ ඡන්දය අනුව ගත්තාම ඩොනල්ඩ් ට්‍රම්ප්ට 46.2යි, හිලරි ක්ලින්ටන්ට 148.2යි. නමුත් ඉලෙක්ටරල් කොලේජ් වලදී ඩොනල්ඩ් ට්‍රම්ප්ට 302ක් හෝ 6ක් ලැබෙනවා, හිලරි ක්ලින්ටන්ට ලැබෙන්නේ 232යි. ඉතින් ඉලෙක්ටරල් කොලේජ් ක්‍රමය විස්තර කරන්න මේක නොමේ වෙලා. මේ වැඩසටහන තිබුණොත් ඊළඟ අමරිකානු ජනාධිපතිවරණයේදී අපි කතා කරමු. ඒක බොහෝ දුර තියෙන දෙයක්. මෙසේ බලයට පත්වෙන ට්‍රම්ප්ගේ පත්වීම විශ්මයජනකයි. ජනාධිපතිවරණයට සතියකට පෙර, දවසකට පෙර කරපු ජනමත සමීක්ෂණ. ඒ මේ සාමාන්‍ය ආයතන නෙමෙයි ජනමත සමීක්ෂණ කළේ, ලෝකේ ප්‍රධාන පෙළේ සමීක්ෂණ ආයතන, ගැලප් ආයතනය වගේ, BBC වගේ, CNN වගේ. ඒවයෙන් කියවුණේ හිලරි ක්ලින්ටන් ට්‍රම්ප්ට වඩා ලකුණු 6-5 ඉදිරියෙන් නමුත් දිනුවා. මේක විශ්මයජනක දෙයක් විදිහට හැම දෙනාම දුටුවා. ඇයි ඔහු දිනුවේ? මෙන්න මේක තමයි මං හිතන දේශපාලන වශයෙන් වැදගත්. 2016 ජනාධිපතිවරණයට පෙර ගැලප් ආයතනය, CNN වගේ අය අමරිකානු ජනතාවගේ
ආකල්ප බලාපොරොත්තු විමසන්න ජනමත සමීක්ෂණයක් කළා. ඒ සමීක්ෂණයේ ප්‍රතිඵල එළිදුටු වාර්තාවට යොදලා තිබුණේ හෙඩිම තමයි ශීර්ෂ පාඨය Americans are angry. අමරිකානෝ ඉන්නේ කෝපයි. 60 ගණනක් බරපතල කෝපයෙන් තව ප්‍රතිශතයක් සාමාන්‍ය කෝපයෙන්. ඇයි ඔවුන්ගේ කෝපය? අමරිකාව සතු ශ්‍රීවිභූතිය සමෘද්ධිය ආධිපත්‍යය පිළිහෙමින් කාදනය වෙමින් තිබෙනවා. ඒ නිසා ඩොනල්ඩ් ට්‍රම්ප් එනවා ඒ ගැටලුවට විසඳුමක් ජනතාව ඉදිරියේ තබාගෙන. ඒ විසඳුම ලියලා තිබුණා ඡන්ද ව්‍යාපාරයේදී ඔහු පැලඳ සිටි හිස් රැස්වල කැප් එකේ කුමක්ද මේක් ඇමරිකා ග්‍රේට් අගේන්. ඇමරිකාව නැවත ශ්‍රේෂ්ඨත්වයට පත් කරමු. ඔහු ඡන්දය මැතිවර ජනාධිපතිවරණයේ තිබුණේ 2016 නොවැම්බර් 8. ඔහු පදවියේ වැඩබාර ගත්තේ 2017 ජනවාරි 20. ඒ ඇමරිකා එක්සත් ජනපදයේ මැතිවරණයේ තියෙන දවස ජනාධිපති ධුරේ බාර ගන්න දවස එක එක පුජ්‍යලයාගේ සිතැඟි අනුව වෙනස් කරන්න බෑ. තුන්වෙනි ලෝකයේ රටවල ලක්ෂණයක් දැන් අපි හිතමු හිරු රාහුස් කාලය නැත්නම් මරු සිටින දිශාව අනුව වෙනස් වෙන්නේ වැඩ බෑ. ඒක එහෙම නෑ. අවුරුද්ද ජනවාරි 20 තමයි. නිශ්චිතයි. දැන් මේ වසරට අවුරුදු දෙකක්. ට්‍රම්ප්ගේ කාර්ය සාධනය පිළිබඳව දවල මන්දිරයේ දීර්ඝ නිවේදනයක් නිකුත් කරලා තිබුණා. ඒක තිබෙනවා ලැයිස්තුවක් ඔහු අත්කරගත් ජයග්‍රහණ. ඒ තමයි ඇමරිකාවේ ආර්ථික වර්ධනය වාර්ෂික වශයෙන් 3.5% ඉහළට ගෙනාවා. අලුතින් රැකියා 50 ලක්ෂයක් මිලියන 5ක් නිර්මාණය කළා. ඇමරිකාවේ දේශ සීමාවල ආරක්ෂාව වැඩි කළා. ඇමරිකාවේ අනවශ්‍ය වියදම් කපා හැරියා. මේ ආදී වශයෙන් දීර්ඝ ලැයිස්තුවක් තිබෙනවා. නමුත් ඒ දවල මන්දිර නිවේදනයෙන් ඒක කියන එක අපි අපේක්ෂා කරන්න ඕන. ඒක ඔහුගේ කාර්යාලයනේ. ඒක නමුත් ඇමරිකාවේ මාධ්‍ය සෙසු රටවල ඔහුගේ කාර්ය සාධනය ගැන බරපතල විවේචන තියෙනවා. දැන් ඇමරිකාවේ එක්තරා මේ තියෙන ආයතනය ෆැක්ට් චෙක් තතු විමසුම. ඒකෙන් කරන්නේ මේ නිලධාරීන් නායකයෝ කරනවනේ ප්‍රකාශ. ඒ ප්‍රකාශය ඇත්තද කියලා සංඛ්‍යාත්මකව හොයලා බලන. ඒ ෆැක්ට් චෙක් එකේ තියෙනවා ඩොනල්ඩ් ට්‍රම්ප් බලයට පත් වී අවුරුදු දෙක ඇතුළත 8520 වාරයක් බොරු කියලා තියෙනවා. ඒක කරපු ප්‍රකාශ කියපු දේවල් ඇත්ත නොවේ කියන එක. ඒක තමයි එක්සත් ජනපදයේ තියෙන ප්‍රජාතන්ත්‍රවාදයේ එක ලක්ෂණය. ඒක ලංකාවටත් තිබුණා නම් ලංකාව මම හිතන්නේ ඒ අපි ගන්න ඕන පාඩම්. නමුත් ඇත්ත වශයෙන්ම නම් ඇමරිකා එක්සත් ජනපදයේ ඔය දේශපාලන විද්‍යාවේ උගන්වන ප්‍රජාතන්ත්‍රවාදය නැහැ පවිත්‍රන්නේ. කොහොමද තියෙන්නේ ඒ රටේ වාර්ෂික ආර්ථික උත්පාදනයෙන් 100%ක් දෙනාට අයිති කොටසත් ඉතිරි 99%ට අයිති කොටසත් සමානයි. ඉතින් ඒක ප්‍රජාතන්ත්‍රවාදය වෙන්න බැහැනේ. නමුත් සමහර ඉතාම සාධනීය ලක්ෂණ මේ සමාජයේ තියෙනවා. මං හිතන්නේ අපේ වගේ රටවල් අන්න ඒව තමයි ආදර්ශයට ගත යුත්තේ කියලා. ඉතින් උපදෙස් දෙන්න නෙමෙයි අපි ආවේ විස්තර කියන්න. ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පාලන කාලය තුළ ඔහු ඉතාම පෙරලිකාර වැඩ කරා. ඇමරිකා එක්සත් ජනපදයේ දීර්ඝ කාලයක් පිළි අරගෙන තියෙච්ච ප්‍රතිපත්ති වලින් අයින් වුණා. අන්තර්ජාතික ගිවිසුම් ගණනාවකින් අයින් වුණා. හරි බරපතලයි මේ ප්‍රතිවිපාක. එකක් ඔහු අයින් වුණා, ඉවත් වුණා ඇමරිකාව 2015 සැප්තැම්බර් මාසේ රටවල් 193 එකතු වෙලා අස්සන් තැබපු අර කාලුගුණික දේශගුණික විපර්යාස සමනය කිරීමේ පැරිස් ගිවිසුමේ ඉවත් වුණා. ඩොනල්ඩ් ට්‍රම්ප් මේ පෘථිවි ගෝලයේ වායු ගෝලයේ උණුසුම් වීම කියන එක විහිළුවෙන් සැලකන්නේ. එයාගේ එක ට්විටර් පණිවිඩයක හඳුන්වලා තියෙන බුල්ෂිට් ග්ලෝබල් වෝමින් කියලා. එයා පිළිගන්නේ නැහැ ඒක. ඒ ගිවිසුමින් ඔහු ඉවත් වුණා. මේ ඊයේ පෙරේද ඔහු ඉවත් වුණා සාමාන්‍ය ජනයා නොදන්න නමුත් අතිශය වැදගත් ගිවිසුමකින්. ඒ තමයි සෝවියට් දේශයේ තිබියදී එදා එරට ජනාධිපති මිහයිල් ගෝර්බෂොෆ් සහ එදා ඇමරිකාවේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් 1987 දී අස්සම් කළ ඉන්ටර්මීඩියට් නිව්ක්ලියර් මිසයිල් ට්‍රීටි INF කියලා එක අඳුන්නන්නේ. INF නෙවෙයි INF. මේකෙන් කළේ කුමක්ද? කෙටි දුර සහ මැදි දුර මිසයිල් ස්ථානගත කිරීම නතර කළා.
දෙක බරපතල කාරණේ. මේ මිසයිලයකට පුළුවන් විනාඩි 10 15 වැනි කාලයක් ඇතුළත න්‍යෂ්ටික බෝම්බ රැගෙන කිලෝමීටර් 1500 සිට 1500 දක්වා දුරක් ගමන් කරා. ඉතින් මේක නතර කරපු ගිවිසුම් ඉවත් වුණා. දැන් යුරෝප සංගමයේ රටවල ඇමරිකාව නැවතත් න්‍යෂ්ටික ආයුධ ගෙන යා හැකි මිසයිල් ස්ථාපනය කරමින් සිටිනවා. පොලන්තේ, ඉතාලිය, හංගේරියා මේ රටවල් තුනේ. එතෙන්දී ඇමරිකාව කියනවා මේ මිසයිල් ස්ථානගත කරන්නේ යම් දවසක ඉරානයෙන් එන්න පුළුවන් න්‍යෂ්ටික ප්‍රහාරයකින් යුරෝපේ බේරගන්න. නමුත් එහි හාස්‍යය තමයි ඉරානයට න්‍යෂ්ටිකාවි නැහැ. ඉරානයට තව අවුරුදු 10ක් 15ක් යනකම් න්‍යෂ්ටිකාවි හදන්න බෑ. එහෙමනම් කාටද මේ? රුසියාවට. දැන් රුසියාවත් එකට එක කරන්න පටන් ගන්නවා. මෙන්න මේ ප්‍රතිඵල. ඊට පස්සේ ඔබ දන්නවා මේ අපේ රටේ හරි ප්‍රසිද්ධ ආයතනයක් නෙමේ මානව හිමිකම් කවුන්සිලය. මොකද ඒකෙන් අපිට යෝජනා මේ බරපතල චෝදනාවක් කරලා තියෙනවා. ඒක දැන් යනවා. ඒක ක්‍රියාත්මක වෙමින් තිබෙනවා. ඒ යෝජනාව ගේන්නේ ඇමරිකා එක්සත් ජනපදයේ මානව හිමිකම් කවුන්සිලයට. එසේ කරපු ඇමරිකා එක්සත් ජනපදයේ ඩොනල්ඩ් ට්‍රම්ප් යටතේ පහුගිය අවුරුද්දේ මාර්තු මාසෙදී මේ මානව හිමිකම් කවුන්සිලයෙන් අයින් වෙනවා. අයින් වෙන්නේ නිකන් නෙමෙයි, ඒකට බරපතල විදිහට අපහාස කළා. එදා ඇමරිකාවේ එක්සත් ජාතීන්ගේ තානාපතිවරිය නිකි හේලි ඇය හැඳින්වුවේ මානව හිමිකම් කවුන්සිලයේ ඇගේ වචනයෙන් a cesspool of political bias deshpalana agatiye vesikili wala ehem thamai e gollu handenne ilanta me trump ge deshpalana darshane prayogiko gatpita ara sudu minissunge uttari tara bawa mata thamai padanam vela tiyena ඔව් එක අවස්ථාවක අපේ වගේ රටවල් හඳුන්වන්න පාවිච්චි කළ වචනය මම කලින් දවසකත් කිව්වා shit hole countries වැසිකිලි වලවල් වගේ රටවල් ඒ රටවල අපිට සංක්‍රමණිකය ඕන නැහැ කියලා ඔහු කියනවා. එනිසා තමයි ඔහු මෙක්සිකෝ දේශ සීමාවේ තාප්පයක් හදන්නේ. නම් මේ සියල්ල කළත් ඇමරිකා එක්සත් ජනපදයේ ජනතාව අතර ට්‍රම්ප්ගේ ජනප්‍රිය භාවය පිරිහී තිබෙනවා. දෙවසර පූර්ණ වීමේදී හදපු ජනමත සමීක්ෂණයේ ප්‍රතිඵලය තමයි ඔහුගේ ඇප්‍රූවල් රේටින් ජනතාව ඔහු අනුමත කරන රේටින් එක 39යි. අපි අවසන් කරමු. දෙවැනි ලෝක යුද්ධයෙන් පසු ඇමරිකාවේ නායකයෙකුට ලැබුණු පහළම ප්‍රසාද ප්‍රතිශතය එය. මම හිතන්නේ ජනාධිපති පදවි ප්‍රාප්තියේ දෙවන වසර වෙනකොට ඔහු කොච්චර දුරක් ආවද කියන එක සහ ඔහුගේ අනාගතය මොන වගේද කියන එක ගැනත් ඔහුගේ පමණ නෙවෙයි ලෝකයේම අනාගතේ කොච්චරක්ද කියන එක ගැනත් අපිට මේ මාතෘකාව කතාබහ ඇතුළේ ගොඩාක් දේවල් හිතන්න ඉඩකඩ සැලසුණා. මේ අපේ කතාබහ අතරතුරේදීම මට හිතුණා අපි දැන් ගොඩාක් මේ ඉගෙන ගන්න දරුව අපේ වැඩසටහන බලනවනේ. දැන් මේ වෙද්දී ඉන්න උසස් පෙළ ප්‍රතිඵල ඇවිල්ලා සරසවි ප්‍රවේශ බලාපොරොත්තුවෙන් ඉන්න දරුවෝ. දිවයින ඉරිදා සංග්‍රහයේ මුල් පිටුවේ මෙන්න මෙහෙම පුවතක් වාර්තා වෙලා තියෙනවා. සරසවියට අන්තර්ජාලයෙන් අයදුම් කිරීම අවුල් ජාලයක් කියලා. මොකක්ද මේ අවුල් ජාලය? මේ පුතේ වැඩිදුරටත් වාර්තා කරලා තියෙනවා මොහන් සමන්නායක මහත්මයා. දැන් අන්තර්ජාලය හරහා අයදුම් කරනකොට තමන් අයදුම් කරන විෂය ධාරාව වගේම අනිකුත් විෂය ධාරාවනොත් මේ අයදුම් කරන විෂය ධාරාවන් දැක්වෙන පිටුවේ සියල්ල සඳහන් වෙලා තියෙන නිසා දරුවන්ට තමන්ගේ විෂය ධාරාව තෝරගන්න එක හරිම මේ ගැටලුවක් වෙලා තියෙනවා කියලා. මේ සම්බන්ධයෙන් ළමයින්ට කොතෙකුත් පැමිණිලි තියෙනවා. නමුත් මේ පැමිණිලි කරන්න නියමිත ක්‍රමවේදයක් නැහැ කියලත් මේ පුවත්පතේ වැඩිදුරටත් වාර්තා කරලා තියෙනවා. එම ක්‍රමවේදය තුළ තවදුරටත් ගැටලු උද්ගත වන නමුත් ඒ පිළිබඳ විමසීම සඳහා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සමග සම්බන්ධ වීමට හැකියාවක් නැතයිද ප්‍රසිද්ධියට පත් කර ඇති කිසිදු දුරකථන අංකයකට මේ ගැන කිසිම පැමිණිල්ලක් කරන්න දීලා තියෙන කිසිම දුරකථන අංකයකට ප්‍රතිචාරයක් නැහැ කියලා නිලන්ත මදුරාවල මේ පුවතේ වාර්තා කරලා තිනවා වැඩිදුරටත්. මම හිතන්නේ බලධාරීන් මේ ගැන නිසි පියවරක් ගන්නව නම් හොඳයි. මොකද දරුවන්ගේ එකම සිහිනය සරසවිය උපාදිය. ඒ නිසා ඔවුන්ට හොඳ සාධාරණයක් ඉෂ්ට වෙනවා නම් කෙටි කාලයක් තුළ බොහොම හොඳයි. ඔව් දැන් අපේ කාල වේලාව සීමිත නිසා අපි ඉක්මනටම ඊළඟ මාතෘකාවට යමු. මේ විදේශ පුවත් අතර ගිය සතිය ඇතුලේ වැඩිපුරම කතා වෙච්ච ප්‍රවෘත්තියක් තමයි මේ
පික්සිට් ගිවිසුම සම්බන්ධයෙන් පැවති ඡන්ද විවසුම අපි ඒ ගැන කතා කරමු. හරි. අපි තිබෙන වෙලාව අනුව බෙදාගෙන කතා කරමු. තව මාතෘ දෙක මාතෘකා දෙකයි. මට කියන්න මට තිබෙන කාල සීමාව. අනිවාර්යයෙන් මම ඒ මග පෙන්වීම කරන්නම් ඔබට. මහා බ්‍රිතාන්‍ය. එහෙම නැත්නම් මහා බ්‍රිතාන්‍ය උතුරු අයර්ලන්ත එක්සත් රාජධානි. අතීතයේදී අපේ ස්වාමියා 1790 ගණන් වල සිට මුහුදුබඩ ප්‍රදේශ 815 සිට 48 දක්වා සමස්ත ලංකාව පාලනය කළේ ඔවුන්. ඇත්තම අද නිර්මාණය වී තිබෙන ශ්‍රී ලංකාවේ දේශපාලන ආර්ථිකයේ අපේ සමාජ වටිනාකම් සංස්කෘතිය වැඩි කොටස එන්නේ එතනින්. ස්වාමියා කලක් බ්‍රිතාන්‍ය හැඳින්වුණේ හිරු නොබසින අධිරාජ්‍යය. එක්තරා කාලකදී බ්‍රිතාන්‍යයේ නායක පාලකයා රජ්ජුරුව රැජින සිංහලෙන් බොහෝ ලේඛනවල කියවුනේ පවිත්‍ර නායක ශ්‍රීන් විරාජමාන මහරජිනීන් වහන්සේ කියලා. නැත්නම් නායක ශ්‍රීන් විරාජමාන මහරජාණන් වහන්සේ. ඉබඳු රාජ්‍යයේ අද ඉතිහාසයේ නූවිරු අර්බුදයක ගිලිලා ඉන්නවා. මේ අර්බුදයේ ආසන්න ප්‍රකාශනය තමයි ජනවාරි 15 වෙනිදා බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ හවුස් ඔෆ් කොමන්ස් ආයතනයේ පැවති ඡන්ද විමසීම. කුමකටද ඡන්ද විමසීම කළේ? බ්‍රිතාන්‍යය 2016 ජූනි මාසයේ ජනමත විචාරණයක් තිබ්බා දීර්ඝ වාද විවාද වලින් පස්සේ. තවදුරටත් යුරෝපා සංගමයේ සිටිනවාද නැද්ද? මේක දිග කතාවක්. අපි එතන ඒකට පමණක් සීමා කරමු. ඒ ජනමත විචාරණයේදී බහුතරය 52% තීරණය කළ බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් ඉවත් විය යුතුයි. 48% තීරණය කළ රැඳී සිටිය යුතුයි. දැන් ප්‍රජාතන්ත්‍රවාදය අනුව ජනමත විචාරණයේ ප්‍රතිඵලය ක්‍රියාත්මක කරන්න ඕන. මේ ඡන්ද විමසීමේ බලපෑම කොතෙක්ද? ජනමත විචාරණයේ එදා සිටි ජන අගමැතිවර ඩේවිඩ් කැමරන් ධූරේ නැස් වුණා. ඔහු ඉවත් වුණාම තමයි තෙරිසා මේ අගමැති ධූරයට පත් වෙන්නේ. තිරිසා මේ පත්වීමෙන් පස්සේ යුරෝපා සංගමය සමග අවුරුදු දෙකක් සාකච්ඡා කළා ගිවිසුමකට ආවා. කොහොමද මේ දික්කසාදේ කෙරෙන්නේ? මොනවද ඒකේ කොන්දේසි? බ්‍රිතාන්‍ය කොච්චර සල්ලි ගෙවන්න ඕනද? බ්‍රිතාන්‍යයට කොච්චර එන්න ඕනද? ආදී වශයෙන් ගැටලු රාශියක් මේකේ තියෙනවා. මොකද මේ යුරෝපා සංගමයේ තියෙනවා නිදහසේ ගමන් කරන්න, ව්‍යාපාර කරන්න, වෙළඳාම් කරන්න පුළුවන් අවසරය. ඒ නිසා එයින් වෙන් වෙලා නැවත වෙනම රටක් බවට පත් වෙනකොට විසඳාගත යුතු ආර්ථික සමාජ ගැටලු රාශියක් තියෙනවා. දේශ සීමා ප්‍රශ්නයක් තියෙනවා. උතුරු අයර්ලන්තය සහ මීට පස්සේ කොහොමද තීරණය වෙන්නේ? ඉතින් මේ ගැන දීර්ඝ සාකච්ඡා කළා එළඹ ගත්තා ගිවිසුමකට. ඒ ගිවිසුමට කියනවා යුරෝපා සංගමයෙන් ඉවත් වීමේ ගිවිසුම. විද්‍රෝවල් ඇග්‍රීමන්ට් කියලා තමයි අඳුන්වන්නේ. ගිවිසුමට බරපතල විවේචන ආවා. විරෝධතා අවසානයේදී ජනවාරි 15 වෙනිදා බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ ඡන්ද විමසීමක් කළා. මේ ගිවිසුම පිළිගන්නවද නැද්ද? ඡන්ද විමසීමේදී ගිවිසුම ඉතා විශාල වැඩි ඡන්ද සංඛ්‍යාවක් මන්ත්‍රීවරුන්ගේ ප්‍රතික්ෂේප වුණා. බ්‍රිතාන්‍ය හවුස් ඔෆ් කොමන්ස් ආයතනයේ මන්ත්‍රීවරු 650යි එයින් 432ක් ඔව් මේ ගිවිසුම ප්‍රතික්ෂේප කළා. ගිවිසුම ප්‍රතික්ෂේප කිරීමේ පරාද වෙච්ච මේ වැඩි ඡන්ද සංඛ්‍යාව ගත්තොත් 230. එතකොට ගිවිසුමට විරුද්ධව ඡන්දය දීපු මන්ත්‍රීවරුන් අතර ඉන්නවා තෙරේසා මේ අගමැතිනිය අයත් වන නායකත්වය දෙන කන්සර්වටිව් පක්ෂයේ මන්ත්‍රීවරු 118 දෙනෙක්. BBC වාර්තාවක තිබුණා බ්‍රිතාන්‍යයේ බලයේ සිටි ආණ්ඩුවක් මෑත කාලයේදී අද්දුටු බරපතලම සහ අවමන් සහගත පරාජය මේක. දැන් මේක බ්‍රිතාන්‍යයේ මහා අවුලකට ඇද දැම්ම. ඇයි විශේෂයෙන් අවුල බරපතල වෙනවා? අර ගිවිසුම අනුව ජනමත විචාරණයේ තීරණයේ ක්‍රියාත්මක වෙන්න ඕන 2009 මාර්තු 29 වෙනිදා බ්‍රිතාන්‍ය අයින් වෙන්න ඕන. දැන් අයින් වීම ඉවත් වීම සඳහා සකස් කළ ගිවිසුම පාර්ලිමේන්තුව ප්‍රතික්ෂේප කරනවා. තව කෙටි කාලයයි තියෙන්නේ. මේ කෙටි කාලය තුළ පහසු වෙන්නේ නැහැ ගිවිසුමකට ඇතුළත් වීම. දැන් ඒ ගිවිසුම ප්‍රතික්ෂේප වෙන්නේ ඇයි? යුරෝපා සංගමයේ සිටිය යුතුයි කියන අය හිතනවා මේකෙන් බ්‍රිතාන්‍යයට අවාසියක් වෙලා තියෙනවා.
කියන කාරණය අනර්ථයක් වෙලා තියෙනවා. ඉවත් විය යුතුයි කියන අයගේ අදහසත් මේක බ්‍රිතාන්‍යයට අවාසි සහගතයි. වැඩිපුර මුදලක් ගෙවන්න ඕන ආදී වශයෙන් චෝදනා රාශියක් තියෙනවා. දැන් ගිවිසුමක් දැන් නැහැ. දැන් මාර්තු 29 වෙනිදාට පෙර ගිවිසුම සකස් කරන්න පුළුවන්. ඒක ඉතාම අපහසුයි. මොකද අපහසු වෙන්නේ අර ප්‍රතික්ෂේප වුණු ගිවිසුම සම්පාදනය කිරීම සඳහා පමණක් වසර දෙකක කාලයක් ගත වී තිබෙනවා. එහෙම වුණොත් ගිවිසුම කස්සන් කිරීමට නොහැකි වුවහොත් දික්කසාද වෙන්නේ කිසිම නඩත්තු ගෙවීම් කොන්දේසි කිසිවක් නැතුව. නෝ ඩීල් බ්‍රෙක්සිට් කියලා කියන්නේ. මේ දැන් මේ මේකද ඉංග්‍රීසි භාෂාවේ શબ્දකෝෂයට අලුත් වචනිකුත් එකතු වුණා මේ නිසා. මේ ඉවත් වීමේ කතාව නිසා. මොකද බ්‍රිටිෂ් එක්සිට් බ්‍රිතාන්‍ය ඉවතට යාම. කුමකින්ද යුරෝපා සංගමේ. කෙටි වචනයක් හැදුණා බ්‍රෙක්සිට්. මේ ප්‍රවණතාව අද යුරෝපා සංගමේ තව රටවල තියෙනවා. ෆ්‍රාන්සෙත් තියෙනවා මේ ප්‍රවණතාව. ඒකට වචනයක් හැදලා තියෙනවා ෆ්‍රෙක්සිට් කියලා. ෆ්‍රෙක්සිට්. ඔව්. ඒ ආදී වශයෙන් හැදලා තියෙනවා. අපි මේකේ තියෙන ප්‍රතිවිපාක මොනවද? මේ නිසා දැන් ලෝකයේ ප්‍රධානම ආර්ථිකය අපි කියවන්නේ ඇමරිකාව කියලා. ඉන් පස්සේ දෙවෙනි තැනට එනවා යුරෝපා සංගමය. යුරෝපා සංගමයේ දැනට ඉන්නවා බටහිර සහ නැගෙනහිර යුරෝපීය රටවල් 28. 28න් බ්‍රිතාන්‍ය ඉවත් වුණාම 27යි. මේ 28 අතරින් රටවල් 15ක් තියෙනවා. ඉතාම බලවත් ඉතාම ධනවත් රාජ්‍යයන් සමූහයකින් තමයි නිර්මාණය වෙලා තියෙන්නේ. එතකොට ඒ සංගමයේ අවුලක් ඇති වුණාම සෙසු රටවල ආර්ථිකයට වෙළඳාමට විනිමය ස්ථාවරත්වයට ඉතාම අහිතකර බලපෑම් සිදු වෙනවා. ඉතින් අරාජක භාවයක් ආර්ථික දේශපාලන වශයෙන් ඇති වෙනවා. මේ තෙරේසා මේගේ යෝජනාව පරාජය වීමෙන් පස්සේ කාම්කරු පක්ෂයේ නායක ජෙරමි කෝබින් විශ්වාසභංග යෝජනාවක් ගෙනාවා. නමුත් තෙරේසා අගමැතිනිය එය ජයග්‍රහණය කළා. එය පරාජය වුණා. කන්සර්වටිව් පක්ෂයට අවශ්‍ය නැහැ විශාල අවුලක් ඇති කරන්න. ඒ නිසායි. දැන් මේ අරුබෝධයේ පිටපස තියෙන සාධකයේ කුමක්ද? යුරෝපා ඒ සඳහා මම හිතන්නේ කෙටියෙන් හෝ යුරෝපා සංගමය අඳුනා ගනිමු. යුරෝපා සංගමය 1951 දී යුරෝපා ගල්ලඟුරු සහ වානේ සමාජය නමින් බිහිවුණු කුඩා එකතුවක් ප්‍රසාරණය වීමෙන් තමයි යුරෝපා සංගමය බවට පත් වෙන්නේ. ඒක 50 ගණන්වලදී යුරෝපා ප්‍රජාව, යුරෝපා පොදු වෙළඳ හවුල ආදී නම් වලින් හැඳින්වෙලා 1990 ගණන්වලදී ඒ යුරෝපා සංගමය බවට පත් වෙනවා. යුරෝපා සංගමයේ රටවල් 19ක් තියෙනවා. එක විවහාර මුදලක් යුරෝ නමින් හැම ඒ රටවල් කිපෙම ඒ රටවල් වල නිදහසේ ගමන් කරන්න පුළුවන්, වෙළඳාම් කරන්න පුළුවන්, ආයෝජන කරන්න පුළුවන්, ලාභ ගේන්න පුළුවන්, ගෙනියන්න පුළුවන්. ඒ කියන්නේ එක පවුලක්. දැන් මේ එක පවුල කැඩෙනවා, බිඳෙනවා. ඒක ගිවිසුමක් නැතුව වෙන් වෙන්න වුණොත් බ්‍රිතාන්‍යයටත් අවාසි, යුරෝපා සංගමයටත් අවාසි. දැන් බ්‍රිතාන්‍යයේ මතයක් ඇති වෙලා තියෙනවා අපි යමු ආයි ජනමත විචාරණයකට. යුරෝපා සංගමයේ ඉන්නවද නැද්ද කියන එක නැවත තීරණය කිරීම සඳහා. මොකද දැන් ජනමතයේ වෙනස් වී තිබෙන්නට පුළුවන්. ඊළඟට යුරෝපා සංගමයේ ප්‍රධානීන් බ්‍රිතාන්‍යයට කියනවා ඉවත් වෙන්න එපා, වෙනම ඡන්දයකට යන්න, අපි බ්‍රෙක්සිට් අමතක කරමු කියන එක. කෙසේ වුවත් මේ ප්‍රශ්නේ නොවිසඳුණොත් ලෝක ආර්ථිකයේ බලවත් චංචල භාවයක්, අස්ථාවර භාවයක්, ආර්ථිකයේ ඇනහිටීමක්, මේ අඩාල වීමක් සිදු වෙන්න පුළුවන්. පවිත්‍රිතාම සංක්ෂිප්තව අපිට ඊළඟ මාතෘකාවට යන්න අවශ්‍ය නිසා. ඔව්. තිබෙනවද විරාමයක්? තව විනාඩි 5ක් වගේ තමයි අපිට ඉතුරු වෙලා තියෙන්නේ. ඊට කලින් මං හිතන්නේ ලක්බිම ඉරිදා සංග්‍රහයේ මේ 16 වෙනි පිටුවේ තියෙන බ්‍රිතාන්‍ය දේශපාලනය පටලැවුණු පඹගාල බ්‍රෙක්සිට් බ්‍රිටිෂ් එක්සිට් බ්‍රෙක්සිට් ගැන ඔන්න වැඩිදුර අතිරේක කියවීමක් අවශ්‍ය නම් ලක්බිම ඉරිදා සංග්‍රහයේ 16 වෙනි පිටුවේ මේ පිළිබඳව වැඩි විස්තර තියෙනවා. අපි ඊළඟ මාතෘකාවට යන්නේ ලෝකාර්ථික සංසදයේ. ලෝකාර්ථික සංසදයේ World Economic Forum ඒක සාකච්ඡා මණ්ඩපයක් හෝ වේදිකාවක්. ඒ සංවිධානයක් නොවේ. එය ආරම්භ වෙන්නේ 1971 දී ස්විට්සර්ලන්තයේ ජිනීවා විශ්වවිද්‍යාලයේ මහාචාර්ය මයිකල් ස්වාබ් නමත්තාගේ ප්‍රධානත්වයෙන්. පසු කාලයේදී ඒ ඉතාම මුලින් ඒකට එහි නම වුණේ යුරෝපියන් මැනේජ්මන්ට් ෆෝරම් කියලා. යුරෝපා කළමනාකාරීත්ව සංසදය. පසුව තමයි ඒ ලෝකාර්ථික සංසදය බවට පත් වෙන්නේ. ලෝක ආර්ථික සංසදයේ වාර්ෂික රැස්වීම පැවැත්වෙනවා සෑම වසරකම ජනවාරි මාසයේ අන්තිම භාගයේ, අන්තිම සතියේ.
2009 රැස්වීම පැවැත්වුණේ ජනවාරි 22 සිට 25 දක්වා. මේ රැස්වීම හැම අවුරුද්දකම තිබෙන්නේ ස්විට්සර්ලන්තයේ තිබෙන ඉතාම රමණීය නගරයක දාවෝස්. ඒ තමයි අර හිමමත ලිස්සා යාමේ ක්‍රීඩාව එහෙමට ප්‍රකටයි. කුමක්ද මේ මා දකින විදිහට ලෝක ආර්ථිකයේ ගමන්මග ස්වභාවය තීරණය කරන ප්‍රධාන වේදිකාව. නමුත් පවිත්‍ර පුදුමයි විස්මය ජනකයි. ලංකාවේ මට කියවන්න ලැබුණු කිසිදු සිංහල මාධ්‍යයක මේ ගැන වාර්තාවක් තිබුණේ නැහැ. කිසිදු මාධ්‍යයක. ඇත්තටම පුදුම සහගතයි. ඉංග්‍රීසි පුවත්පත් නම් කිහිපයක වෙබ් අඩවි නම් ගණනාවක ඒ ගැන තිබුණා. මොකද මේ සමුළුවේදී ගන්න තීරණ අනුව තමයි ලෝකය පාලනය වෙන්නේ. ඔබේ මගේ ජීවන රටාව කනබන අඳින පළඳින හැටි ලෙඩට බේත් ගන්න තියෙන ඉඩකඩ සියල්ල තීරණය වෙනවා ඔවුන් විසින්. මට වඩා තරුණ ඔබ මේ අන්තර්ජාලයේ සැරිසරනවානේ. YouTube එකේ තියෙන ඉතා කදිම වීඩියෝ එකක්. ඒකේ මාතෘකාව Who Rule the World? කවුද ලෝක පාලනය? මේකේ නොම් චොම්ස්කි කදිමට පැහැදිලි කරනවා. මේ ලෝකය පාලනය කරන්නේ ප්‍රධාන පෙළේ සමාගම් 2000ක් විසින්. අපි ප්‍රජාතන්ත්‍රවාදය, මානව හිමිකම් ගැන මොනව කතා කළත් මේක තමයි සත්‍යය, කටුක සත්‍යය. ඒ සමාගම් තමයි මෙතනට එකතු වෙන්නේ. දාවෝස් සමුළුවේ විචාර සංවාද මණ්ඩපය නොයෙකුත් මාතෘකා සාකච්ඡා. ඒකට සහභාගී වෙනවා ලෝකයේ ප්‍රධාන පෙළේ සමාගම් 2000 ධාන විධායක නිලධාරීන්, එක්සත් ජාතික මහලේකම්, මූල්‍ය අරමුදලේ විධායක අධ්‍යක්ෂිකා ක්‍රිස්ටින් ලගාඩ් මේ ආදී පිරිස්. දැන් 2018 දී නම් ඩොනල්ඩ් ට්‍රම්ප්, ෂී ජින්පින්, ව්ලදිමීර් පුටින් ගියා. මෙවර ඔවුන් නැහැ. ඒ නිසා මේකේ අර ප්‍රභාව ටිකක් වියකින් ස්වභාවයක් තිබෙනවා 2019. කෙසේ වුවත් මේ සමුළුවේ ගත් තීරණ ඉදිරි කාලයට බලපාන. මේ මම අවසන් කරන්න සමුළුව ආරම්භයේදීම ඒට ඉදිරිපත් කරනවා හැම අවුරුද්දකම බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නගරයේ මූලස්ථානය කොටගත් ඔක්ස්ෆාම් නමැති රාජ්‍යනවල සංවිධානයේ වාර්තාව. ඒ මෙවර ඉදිරිපත් කරපු වාර්තාවෙන් පැහැදිලි කරනවා ලෝකයේ ආර්ථික වෘද්ධිය බොහොම ඉහළ තැනක තියෙනවා. නමුත් ආර්ථිකයේ ඵලය බෙදී යාමේ විෂමතාව එන්න එන්නම වැඩි වෙමින් තිබෙනවා. මේ වන විට ඔක්ස්ෆෑම් කියන විදිහට ලෝක ජනගහනය දැන් බිලියන 7.4ක් විතර, කෝටි 740ක්. මෙයින් 26 දෙනෙක් සතු ධනය සමානයි ලෝක ජනගහනයෙන් භාගයක් සතු ධනයට 26යි. ගිය අවුරුද්දේදී මේ ලෝක ධනය හිමි කරගත්ත ලෝක ජනගහනයෙන් භාගයකට හිමි ධනයට සමාන ධනයක් හිමි කරගත්ත පිරිස 2017 දී 42යි, දැන් 26යි. 2016 දී 61යි. මොකද්ද මේ කියන්නේ? එන්න එන්නම ධනය සංකේන්ද්‍රණය වෙමින් තිබෙනවා සුළු පිරිසක් අත. එවැනි සමාජයක ඔය ප්‍රජාතන්ත්‍රවාදයේ මානව හිමිකම් බහුතර ජනතාවට අර්ථවත් වන්නේ කෙසේද? මේසා බරපතල විශේෂ ගැන අපේ මාධ්‍ය සංවාදයක් නොතිබීම සැබවින්ම ශෝකජනකයි. හරිම පුදුමයි. ඒ වගේම අපේ අද අපේ කතාබහට සමුදෙන්නයි සූදානම් වෙන්නේ අපේ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහන් සමරනායක මහත්මයාට බොහොම ස්තුතිවන්ත වෙනවා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.